අපි හැමෝගෙම ජීවිතවල ඉන්නෝනේ පූජා. හරි විශේෂ කෙනෙක්. ඔව්. ඒක ඔයාටත් පොදුයි මටත් පොදුයි. අපි වහන් ඉන්න ඔයාටත් පොදුයි. පොදුයි. අමතක කරන්න හදන කෙනෙක් ඉන්නවා. අමතකුණු ආදරයක් තියෙනවා. තාම අමතක නොවුණු හදවතක් තියෙනවා. අපේ හදවතේ ඉන්නවා. හැබැයි තාමත් එළිනවුණු ප්‍රේමයක් තියෙනවා. මේ හැමෝගෙම අතරේ අපේ ජීවිතයේ ඇතුලේ නොහිතන වේලාවක මතුවෙන කොහේ හෝ ප්‍රේමයක්ත් තියෙනවා. නොහිතන වේලාවක මතුවෙන ප්‍රේමයක්. අපිට කියන්න බෑ මේ අපේ හදවතේ තියෙන ප්‍රේමය කොයි වෙලාවෙද උඩට එන්නේ කියලා. ඒක කවුරු නිසාද වෙන්නේ? මොන වගේ අවස්ථාවකද? කොයි විදිහටද? එහෙම කියන්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ කවුරුත් ඇතයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ආදරේද? හැබැයි ආදරේ කියලා පෙන්නන මිනිස්සු ආදරේ දැනෙන්න කරන්නේ නැහැ කියන එක හැමෝම පිළිගන්න කාරණාවක් නේ. ආදරේ නොපරුණාට කමක් නැහැ ශවන්. දැනෙන්න ආදරේ කරන්න පුළුවන් නම්. ඒක තමයි. ආදරේ පෙන්නන එකයි ආදරේ කරන එකයි දෙකක්. ඔය දෙක මැද්දේ ජීවිතය අසරණ වුණු මිනිස්සු හිබාගාතේ යනවා. මේ සමාජය අපිට හම්බ වෙනවා. හැබැයි හරියට ආදරයක් කරන කෙනෙක්ට කවදාකවත් ජීවිතේ විහිළුවකට වගේ එක දැනෙන්න අරින්න එපා. මොකද අපිත් එක්ක යන්න යන් කියන මිනිස්සු හොඟක් වෙනයත් එක්ක තමයි මගද යන්නේ. මගද යන්නේ. මගක් තුර ඇවිල් අපිව අතාරිනවා. ඔව්. හැබැයි වැඩේ තියෙන්නේ අපිට දුක හිතනම දේ තමයි. අපිට පේන්නව තමයි. ඒ හැමෝම යන්නේ. යන්නේ. හැබැයි ඔයාට කෙනෙක් ආදරේ කරා නම් දැන් ඔයා යාව අතහැරලා නම් ඉන්නේ. ඔයා මේකත් හොඳට මතක තියාගන්න ඕනේ. මේ ජීවිතේ අපි හැමෝගෙම හිතවල කවුරු කොහොම කොයි විදිහට කිව්වත් කොහේ හෝ ඇති ප්‍රේමයක්. ඒක හොයාගන්න. මොකද අපිට වටිනම දේ ආදරය. එහෙම නැත්නම් ප්‍රේමය. සල්ලිවත් හැඩවුරුවවත් වෙන සැප සම්පත්වත් නෙවෙයි. සුබදාමි පැරඹුවත් ලියා ඇති එක ඉරණමක් නිමාවන හමුවීමකත් කොහේ හෝ ඇති ප්‍රේමයක් කොහේ හෝ ඇති ප්‍රේමයක් අලුකල මතකයක් රිදුම් දේ හැමදාකමත් නවාතැන්වුන හිත් යටත් කොහේ හෝ ඇති කවුරුවත් සුබදාමි පැරඹුවත් ලියා ඇති එක ඉරණමක් නිමාවන හමුවීමකත් කොහේ හෝ ඇති ප්‍රේමයක් කොහේ හෝ ඇති ප්‍රේමයක් පතුලකත්
ප්‍රේමයක් කොහේ හෝ ඇති ප්‍රේමයක්.